මේ නෞකාව තියෙන ස්ථානයේ ගල්පර දෙකක් මැද තියෙනවා. ඒතර මේ ගල්පර ආශ්‍රිතව විශාල මත්ස්‍ය ගහණයක් තිබෙනවා. එතකොට මේ මත්ස්‍ය ගහණයේ මේ අවස්ථාවේදී අපි අහිමි කරන් තමයි වෙනත් ප්‍රදේශවලින් දැන් මේ මත්ස්‍ය අස්වැන්න නෙලා ගන්න උත්සාහ කරන්නේ. පුංචි ගැටලුවක් තියෙනවා දැන් මේ දවස්වල අපි ගිහිලා දීවරකින් ඇහුවොත් ඔයාලට මේ නෞකාවෙන් ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඇත්තටම දීවරේ කටක් කරොත් හර්ෂාක්ෂ එකඟව කතා කරලා කියයි අපිට නම් එහෙම පේන්නේ නැහැ කියලා. පේන්නේ නැත්තේ ඒගොල්ලෝ ඉන්නේ සීමාවකින් එපිට. අපි දන්නා මාළුවෙක් කියන සතා එක තැනකින් නැ සංක්‍රමණය වෙන්නේ. මේ වාරකම් කාලේ නිසා මේ සංක්‍රමණය වෙන මත්ස්‍ය සම්බන්ධයෙන් දීවරයන්ට එකවර ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ මං හිතනවා. තව මාස ගණනකින් මේ දීවරයන්ට ගැටලුවක් අනිවාර්යෙන් මතුවේ. මොකද දීවර ප්‍රජාව කවමදාකවත් එක තැනක මත්ස්‍ය අස්වැන්න නෙලන්නේ නැහැ. මේගොල්ලෝ අනිවාර්යෙන්ම තනින් තැනට යනකොට මේ සිදුවීමත් එක්ක මම බලාපොරොත්තු වෙනවා මේ දුන්න සමහර නිරීක්ෂණ අනුව අනිවාර්යෙන් දීවර රැකියාවට හානියක් සිද්ධ වෙනවා. ඉතින් රජයේ පාර්ශවයෙන් කියන්නත් සන්තෝසයි දැන් මේ සිදුවීම වෙලා මාසේ කාමාරකට වඩා වැඩි රුපියල් 5000ක් විතරයි ලබා දුන්නේ. මයිතන සමහරලාට දීවරයේගේ දවසේ ආදායමේ කොටසක්වත් නැහැ රුපියල් 5000. මොකද මේ කාලේ ගත්තා මේක හරි සංවේදී තැනක් මම මේක විශේෂයෙන් කියන්න ඕන. මොකද මම ජීවත් වෙන මේ මීගම් ප්‍රදේශයේ ගත්තාම මාස 12ම දීවරයන්ට මත්ස්‍ය අස්වැන්න ලන්න බැහැ. විශේෂයෙන් අපි ගත්තාම ඔය ඔක්තෝබර් මාසෙන් පස්සේ මාස 4ක් 5ක් ඇත්තටම සමහර දීවරෝ ජීවත් වෙන්නේ තමන්ගේ තියෙන කනකර තමන්ගේ තියෙන රත්තරන් උකස් කරලයි ජීවත් වෙන්නේ. තමන්ගේ දේවල් පුළුවන් තරම් දේවල් උකස් කරලයි ජීවත් වෙන්නේ. පුළුවන් තරම් ණය අරන් ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ දන්නවා මේ ණය ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද වාරකම් කාලය ආවහම ඒ ලැබෙන ආදායමේ මේ සියල්ල පියවන්න පුළුවන්. ඔය දීවරෙන් ගොඩක් සිහින. දීවරෙන්ගේ තියෙන ගොඩක් සිහින. තමන්ගේ නිවාසයක් හදාගන්න එකක් වෙන්න පුළුවන්. තමන්ගේ බෝට්ටු වම්පන්න කියලා තියෙන මේ සියලුම දේ කරන්නේ මේ මේ කාල පරිච්ඡේද මේ වාරකම් කාල පරිච්ඡේද තුල. ඇත්තම කතාව කිව්වොත් මේ නැව ගිහිලා හිර වුණේ මේ නැවේ ප්‍රශ්නේ ආවේ හරියටම මේ වාරකම් කාලය ඇතුලේ. මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මෙතරම් ලොකුම ප්‍රශ්න තියෙනවා. එතකොට මේ දවස් 20ක් වගේ කාල පරිච්ඡේදයක් අපි දීවලා කියන් ඉවත් වෙලා හිටියනම් දැන් රජයේ පාර්ශවයෙන් කියන වන්දිල්ලන් ඔයගොල්ලෝගේ තක්සේරුවක් ඉදිරිපත් කරන්න කියලා. සමහර උගල විශ්වාස කරයිද දන්නේ මේ වාරකම් කාලේ එක දවසක සමහර දවස්වල ආදායම ලක්ෂ ඉක්මුවා උපේන දීවරු ඉන්නේ. මේ කාලේ. හැබැයි අර මං කියපු ඔක්තෝබර් මාසේ ඉඳලා ජනවාරි දර වෙනකම් එක රුපියලක්වත් නෑ. තමන්ගේ අතින් වියදම් කරන් තෙල් ගහගෙන රුපියල් 4000කට 5000කට තෙල් ගහගෙන ගිහිල්ලා රුපියලක්වත් මාළුවෙක් නැතුව ගෙදරින අවස්ථාව තියෙනවා. ඒත් ඇත්තම කතාව මේ හොඳම කාලේ තමයි මේ නැවක් ඇවිල්ලා මේ දීවරයන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. මම කැමති රජයට මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සංවේදී වෙන්න කියන ඉල්ලීමක් කරන්න. පිළිගන්න වෙනවා රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආණ්ඩුවේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. නමුත් මම දකින දේ මේ දීවරයෝ කවමදාක්වත් පාරට බහැලා නැහැ අපේ සහනාධාර වැඩි කරන්න කියන. දීවරයෝ කවදාවත් පාරට බහැලා නැහැ අපේ පඩි වැඩි කරන්න කියන. කවමදාක්වත් මේගොල්ලෝ පාරට බහැලා නැහැ. මං කර අවස්ථා දෙකේදී සාධාරණ හේතු දෙකකට විතරයි දීවර ප්‍රජාව පාරට බහැලා තමන්ගේ ඉල්ලීම් ඉල්ලුවේ. හැබැයි අපි දන්නවා ඉල්ලීම් දුන්න විදිය මම ඒක ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් මගේ පෞද්ගලික මතේ මේ වෙලාවේදී අපි දන්නවා UN එකෙන් මිලියන 40ක වන්දියක් දීවරයන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේමයි මේ නෞකාවේ රක්ෂණ සමාග අතුරු වන්දියක් විදියට මිලියන 720ක මුදලක් වෙන් කරලා තියෙනවා දැනටමත් මේ කටයුත්ත සම්බන්ධයෙන්. ඒත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මේ මිලියන 720 මේ දීවර ප්‍රජාව අතරේ බෙදාගන්නේ? අපි දන්නවා කුට්ටියක් හම්බුනොත් කුට්ටියක් තියාගෙන තමයි බෙදන්නේ. ඉතින් breaking.lk